අපි ආව පොඩ්ඩක් බලන්න කියලා වැඩ කටයුතු වෙන්නේ කියලා. මොනාරි ප්‍රශ්න එහෙම තියෙනවද මේ පැත්තේ? තියෙනවා. ඒ ඉඳ අපි බලාපොරොත්තු වෙනවා අපි අපි යහපාලන යටතේ අපි විනිවිද භාවිතයෙන් යුතුව අපිට ජනතාවට සේවයක් කරන්න පුළුවන් වෙන විදියට අපි මේ අමාත්‍යංශ කටයුතු කරගෙන යන්න ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපි විශාල වැඩ කොටසක් අර දින 100 වැඩපිළිවෙල ඔස්සේ අපි කරගෙන යන්න. ගැටලුවක් නැහැ නේ. මේකට උඩ මේ මුළු අමාත්‍යංශම පල්ලෙහා තියෙන්නේ වැඩිපුරයි වලේ. පල්ලෙහා තියෙන්නේ. කොහොම බඩු ටික මොනවද ප්‍රශ්නයක් නැහැ නේද ඩොක්ටර් වහන්සේ. එක දෙයක් අපි ලැප්ටොප් එකක් ඉල්ලලා තියෙනවා. ඔව්. ඒක අපිට පිටපළාතල ගියාම නිවුස් එක මොන්ට එවන්න FTP කියන තාක්ෂණය. ඔව්. එවන්න පුළුවන්. ඔව්. දැන් උංගලේ අහලා ලැප්ටොප් එක තාම ලැබුණ නැති නිසා සාකච්ඡා කරනවා. ඒක මේ නැත්තම් අපිට අපිට report එකක් දුන්නොත් එතකොට අපි තව එතන knowledge එකක් තියෙන කට්ටියව ගෙනෙලා මේගොල්ලන් එක්ක සාකච්ඡා කරලා මේගොල්ලන් ඉල්ලන එකද හොඳ නැත්නම් තව අලුත් තාක්ෂණයක් advance එකක් තියෙනවද කියලා අපේ budget එකත් බලලා අපි මෙයා කරලා කරමු. අපේ මනක් මේ ධාවනය කරන්න පුළුවන් වාහන කීයක් විතරද ලෝකල් ඒජන්ට් තමයි මේන්ටේන් කරන්නේ. එහෙම නැති අනිත් ඒවා ටික අනිත් vehicles ඔක්කොම අපේ උත්තිපුණ අධිකාරියයි ජර්මන් ටෙක් එකේ තමයි අපි දාලා ඒගොල්ලෝ තමයි මේන්ටේන් ඒගොල්ලෝ තමයි අපි ආවලා සර්විස් කරන්නේ. සර්විස් එක විතර සමහරට යවන අපි මේ දැන් එතකොට මේ ඔක්කොම වාහන ටික දැන් මෙතනට ඉල්ල තියෙන වාහන ඔක්කොම තියෙනවා පොඩ්ඩක් බලන්න වෙයි නේද? මේක කවදද මේ මෙන්ටනන්ස් මේක දැන් ඉවර වෙන්න දැන් මේ මේ මාස ඉවර වෙන්න ඕනේ එහෙමද ජනවාරි 31 නේ ඒක මේ පොඩ්ඩ බලන්න ගලුවන හරි කවදද ඉවර වෙන්න ඕනේ එතන මේ කවුරුරි කැම කොහමද කොහමද ක්වොලිටි හා කැනෝල් ක්වොලිටි නෑ නෑ ක්වොලිටි නෙමෙයි කවුද ඒක කරන්නේ අපි කන්ටැක්ට් එක ඉන්නේ එතන අර මිනිස්ටර්ට වෙනම මේක අර වෙනම තැනක් අපි ඕක නෑ ඒක ඕනේ නෑ ඒකටම තියෙන්නේ ඔව් ඔව් ඒක ඒකම එක්ක දෙනවා ආ ඒක මොන හරි පාටිෂන් එකක් ගහන්න ගියද මිනිස්ටර්ට වෙනම ඕක ගෝලම රෝලර් ටොලි වෙන් කරන්න බැලුවා ඒක පර්මනන්ට් වෙන් කිරීම ඔව් ආ ඒක ඕනේ නෑ අපි නේද අපිට අවශ්‍ය නෑ ඔක්කොම පොඩි දේ ඒක ප්ලාස්ටික් එක නම් අයින් කරන්න ළමයි දැන් එනවා වැඩි කරලා හුඟක් අපි මේ ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විදිහට නේද මේක සකස් කරන්නේ. මම හිතන්නේ අපි කතා කරද්දී අපි බලාපොරොත්තු වෙනවා ඉස්කෝල ඉලක්ක කරගෙන ඒ වගේ career guidance
මේකත් කරන්න දැනුවත් කිරීම. ඒකෙන් මම හිතන්නේ ඒකට මේකත් අපි සහයෝගය ගන්න පුළුවන් නේ නේද? වැදගත් වෙන ළමයි තමයි අවුරුදු ඒ කියන්නේ ඔය වෙල කරපු ළමයි ටේලෙව ස්ට්‍රීම් එකට හොරද්දි හරියට වැදගත්. ඔව් මම හිතන්නේ එතන ළමයි සහ දෙමව්පියෝ දෙකම දැනුවත් වෙන්න ඕනේ. මුලක් වෙලාවට මම හිතන්නේ මේ ගුලන් අන්තිම වෙනකන් ඉන්නවා මේ තීරණයක් ගන්නට කොහෙද යන්නේ කියලා. ඒතකොට පංගොත් වෙලාවට අර තිබුණු ඇවෙනියුස් එහෙම මේ නැති ඇහිලා තියෙනවා. ඔව්. හින්ද අපි ඒක දැනුවත් කරලා ගමු. අපි බිම් මට්ටමට බහින්න ඕනේ අපේ වැඩ කටයුතු. අපි මෙතුමත් එක්ක සහ මේ ලේකම්තුමියත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා පරීක්ෂණයක් කරලා ඔඩිට් එකක් කරලා අපි ඉදිරියට යන්න. මොකද නව අමාත්‍යංශයක වැඩ බාර ගන්නකොට ඒ අමාත්‍යවරයත් අලුතෙන් පත් වෙලා තියෙන ලේකම්තුමියත් මම හිතන්නේ අපි දෙන්නට ඉතාම සුදුසුයි මේ වගේ දෙයක් කරලා කරන්න. ඒ හින්දා සියලු දෙනාගේම සහයෝගය, ඔබතුමාගේ විශේෂයෙන්ම සහයෝගය බලාපොරොත්තු වෙනවා. මේක කඩිනමින් කරලා අපිට මම හිතන්නේ ජනතාවටත් මේක දැනුවත් කරමු කොහොමද අපේ මේ තත්ත්වය කියලා මේක මාර්ගක්ෂය. ඒතර ඕගලන්ට අවශ්‍ය මේවා හැම ඔක්කොම තියෙනවද? කම්පියුටර්ස් ඔෆිස් එකට අවශ්‍ය ඔක්කොම අඩුපාඩු මොනවද තියෙනවද? ඔයගොල්ලෝ කොච්චර කාලද ඇවිල්ලා? කාර්ය මණ්ඩලේ තව කී දෙනෙක්? කාර්ය මණ්ඩලේ කොච්චර ඕනේ තව කාර්ය මණ්ඩලේ? හතර දෙනෙක්වත් අවශ්‍ය. දැන් තියෙන්නේ දැන්ට 6 දෙනා ඉන්නේ. ඔව්. ඔව්. ඉන්න ටිකෙන් අපි වැඩ ටික කරගෙන කරගෙන යනවා. පහසුකම් මෙහෙම මොනාලේ. මම තරුණ කටයුතු අමාත්‍යවරයා හැටියට අද දිනේදී මගේ අමාත්‍යංශයේ තියෙන සියලුම සම්පත් ගැන මම සොයා බැලුවා. අපි බලාපොරොත්තු වෙනවා යහපාලනය යටතේ මේ ශ්‍රී ලංකා ජනතාවගේ අයිති සම්පත් තමයි මේ අමාත්‍යංශවල අපි පාවිච්චි කරන්නේ. ඒ හින්දා ඒවා නිසියාකාරව ජනතාවට ප්‍රයෝජනක් වන පරිදි ඒවා පාවිච්චි වෙන එක සොයා බැලීම මගේ වගකීම වෙනවා. ඉතින් මං හිතන්නේ අපි යම් යම් අඩුපාඩු අපි දැක්කා මේ අපි ඇවිදීමේදී, ඒ සඳහා අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා අපේ අමාත්‍යංශයේ ලේකම්තුමිය ඉන්නවා මෙතන, එතුමියගේ මාර්ගයෙන් අපි පරීක්ෂණයක් සිදු කරලා ඒවා නිසි පරිදි ඒවා සිදු කරනවායි කියලා ඒ ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අමාත්‍යංශයට අයත් වෙන අනිකුත් ආයතන තියෙනවා, විශේෂයෙන්ම ඒ ආයතනවල මේ වගේම පරීක්ෂණයක් කරලා ඒ සම්පතුත් නිසියාකාරයට ඒ කල්මනාකාරය වෙනවද කියලා, ඒ වගේම ඒවා පාවිච්චි කිරීමේදී යම්කිසි උපදෙස් ලබා දීලා ඒ නිලධාරීන් පුහුණු කරලා ඉදිරියට යන්නට අපි බලාපොරොත්තු වෙනවා.